පිරිවෙන දහම් පාසල සර්ණයි අයබෝවන් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විශේෂයට අදාළව 18 වෙනි පාඩමේ දෙවෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනු බුදු පිළිම වර්ග කියන අනුමාත්‍රකාවේ යටතේ තියෙන තොරතුරු ඉතින් අපිට පුළුවන් මොනවද මේ බුදු පිළිම වර්ග කියන්නේ කියලා හඳුනා ගන්නට තේරුම් ගන්නට සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගොඩක් වැදගත් වේවි ඔබට අපි බලමු පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මොනවද මේ බුදු පිළිම වර්ග කියන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ බුදු පිළිම වර්ග කියන කොටසේ පෙළ පොත අරගන්න පෙළ පොත අරගෙන අපි විශේෂ දේවල් වැදගත් වෙන දේවල් කියවමින් අවධානය යොමු කරමින් හදාරමු ඉගෙන ගනිමු. බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී ඒ සඳහා විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන ඇත. අපි මීට කලින් පාඩමේදී මොකද්ද බුදු පිළිමය කියන්නේ කියලා සහ බුදු පිළිමේ ආරම්භය පිළිබඳව විද්වත් මත කාල නිර්ණයන් පිළිබඳව කාල සීමාවන් පිළිබඳව කොහොමද තොරතුරු ඉදිරිපත් වෙන්නේ කියන එක කතා කළා. මෙතනදී බුදු පිළිමයක් නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන මාධ්‍යයන් මොනවගෙන්ද බුදු පිළිම හදලා තියෙන්නේ බුදු පිළිම හදන්නේ මොනවගෙන්ද කියන එක ගැන තමයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඔබට පේනවා ඒ අතර කළුගල්, බදාම, ලෝහ, කිරිගරුඬ, ඇද්දත්, ලී ආදී කිහිපයකි. බුදු පිළිම නිර්මාණය කිරීම සඳහා උපයෝගී කරගන්න මාධ්‍යයන් කිහිපයක් තමයි කළුගල්, බදාම, ලෝහ, කිරිගරුඬ, ඇද්දත් සහ ලී. ඔබට වැදගත් වෙනවා මේ කාරණාවන්. ඒ නිසා ඔබ මතක තබා ගන්න මොනවද බුදු පිළිම නෙලීම සඳහා උපයෝගී කරගනු ලබන මාධ්‍යයන් කියලා. කළුගල් පාවිච්චි කරනවා, බදාම පාවිච්චි කරනවා, ලෝහ පාවිච්චි කරනවා, කිරිගරුඬ පාවිච්චි කරනවා, ඇද්දත් පාවිච්චි කරනවා, ලී පාවිච්චි කරනවා. ඊළඟට සඳහන් වෙන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්න. මෙම මාධ්‍ය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා ප්‍රධාන වශයෙන් වර්ග 3කට 90 දක්වන්න පුළුවන්. වර්ග 3කට 90 දක්වන්න පුළුවන් බුදු පිළිම. ඉතින් මේ වර්ග තුන මොනවද කියලා අපි බලමු. මෙම මාධ්‍ය උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදා දක්විය හැකිය. මොනවද මේ මාධ්‍ය? කළුගල්, බදාම, ලෝහ, කිරිගරුඬ, ඇද්දත්, ලී කියන මේ මාධ්‍ය පාවිච්චි කරලා ඊළඟට අපි බලමු ඒ බුදු පිළිම වර්ග තුන මොනවද කියලා. බුදු පිළිම වර්ග තුන තමයි හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම, හෙවත් ඔත් පිළිම. හිටි පිළිම තියෙනවා බුදුරජාණන් වහන්සේ හිටගෙන වැඩ ඉන්න ආකාරයේ නිරූපණය කරන බුද්ධ ප්‍රතිමා බුදු පිළිම. හිඳි පිළිම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආකාරයේ පිළිම. සැතපෙන ආකාරයේ පිළිම. මේවා ඔත් පිළිම විදිහටත් හඳුන්වනු ලබනවා. ඊළඟට තියෙන තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්න. සිටගෙන සිටින ඉරියව්වෙන් නෙලා ඇති පිළිම හිටි පිළිමයි. හිටගෙන ආකාරයෙන් අපිට පහතින් ඒවා දකින්නට පුළුවන්. අපි තවදුරටත් සාකච්ඡා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිටගෙන සිටින ආකාරයේ පිළිම වහන්සේලාට තමයි හිටි පිළිම කියලා කියන්නේ.
මේවා ආබද්ධ හිටි පිළිම හා අනාබද්ධ හිටි පිළිම වශයෙන් කොටස් දෙකකට බෙදේ. මේ පිළිම වහන්සේලා කොටස් දෙකයි ආබද්ධ හිටි පිළිම අනිත් එක අනාබද්ධ හිටි පිළිම. ආබද්ධ හිටි පිළිම අනාබද්ධ හිටි පිළිම කියලා කොටස් දෙකක් තියෙනවා. බුදු පිළිම නෙලන මාධ්‍යයන් ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා බුදු පිළිම වර්ග තුනක්. හිටි පිළිම, හිඳි පිළිම සහ සැතපෙන පිළිම, ඒවටම තමයි ඔත් පිළිම කියන නමත් දෙන්නේ. ඉතින් මේ අතරින් හිටි පිළිම කියන එක පළවෙනියටම අපි සාකච්ඡා කරනකොට හිටි පිළිම කියන්නේ සිටගෙන සිටින ඉරියව්වෙන් පවතිනා වූ පිළිම. මේ පිළිම වහන්සේලා ආබද්ධ හිටි පිළිම සහ අනාබද්ධ හිටි පිළිම කියලා කොටස් දෙකකට නැවත වර්ගීකරණයක් වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු. ඊළඟට අවධානය යොමු කරද්දී අපිට දකින්නට පුළුවන් පිළිමයට පිටුපසින් ගලක් හෝ වෙනත් බාහිර ආධාරයක් ඇතිව නිමවා ඇති පිළිම ආබද්ධ හිටි පිළිම ලෙස හැඳින්වේ. මොනවද මේ ආබද්ධ හිටි පිළිම කියලා කියන්නේ? පිළිමය පිටුපසින් ගලක් හෝ වෙනත් බාහිර ආධාරකයක් ඇතිව නිමවා ඇති පිළිම ආබද්ධ හිටි පිළිම ලෙස හැඳින්වේ. ප්‍රසිද්ධ අවුකන බුද්ධ ප්‍රතිමාව ඒට නිදසුනකි. මොකක්ද මේ ආබද්ධ පිළිම කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිළිමේ නෙලලා තියෙන පිළිමයට පිටුපසින් ආධාරකයක් තියෙනවා. උන්වහන්සේගේ පිළිමේ රැඳිලා තියෙන කොටසක් තියෙනවා. අවුකන බුද්ධ ප්‍රතිමාව උදාහරණයක් විදිහට, නිදසුනක් විදිහට දක්වනවා. ඉතින් අවුකන බුද්ධ ප්‍රතිමාවේ ඔබට හොඳින් නරඹන්නට පුළුවන්කම තියෙනවා. පිළිම වහන්සේ නරඹන්නට ගිය වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පිළිම වහන්සේට පිටුපසින් ඔබට පේනවා ගල්තලයක්, ගල්තලාවක්, ගල් පර්වතයක්. ඒ ගල් පර්වතය පිළිම වහන්සේට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ පිළිම වහන්සේලාට තමයි ආබද්ධ හිටි පිළිම කියලා කියන්නේ. ඊළඟ කොටසට අවධානය යොමු කරන්න. ඊළඟ කොටසේදී කියනවා එබඳු ආධාරකයක් නොමැතිව නිමවා ඇති පිළිම අනාබද්ධ පිළිමයි. ඒ වගේ ආධාරකයක් නැති පිළිම වලට කියනවා අනාබද්ධ පිළිම කියලා. මාලිගා වෙල බුදු පිළිමේ අනාබද්ධ පිළිමේකි. ඉතින් අපි දැන් දන්නවා ආබද්ධ පිළිම කියන්නේ මොනවද, අනාබද්ධ පිළිම කියන්නේ මොනවද කියලා. ඊට අමතරව අපි දැන් දන්නවා ආබද්ධ අනාබද්ධ පිළිම වලට නිදසුන් දෙකක් ඉගෙන ගත්තා. අවුකන බුද්ධ ප්‍රතිමාව ආබද්ධ පිළිමයක්, හිටි පිළිමයක්. අනාබද්ධ හිටි පිළිමයක් තමයි මාලිගාවෙල බුද්ධ ප්‍රතිමාව. ඉතින් ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා අවුකන බුද්ධ ප්‍රතිමාව. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේට පිටුපසින් මේ ගල් පර්වතයට උන්වහන්සේගේ සිරස කොටසේ ඉඳලා පහළට යනකම් උන්වහන්සේගේ ශරීරයේ පිටුපසින් මේ ගල් තලාවට, ගල් පර්වතයට සම්බන්ධයි. මේ පිළිම වහන්සේ පෙරලෙන්නේ නැතිව හුළඟට යම්කිසි බාධාවක් සිද්ධ වෙන්නේ නැතිව, ආපදාවකට පත් වෙන්නේ නැතිව එහෙම රැඳිලා පවතින්නේ මේ ගල් පර්වතයේ ආධාරයේ නිසා. ගල් පර්වතයේ ශක්තියෙන් තමයි පිළිම වහන්සේට සම්බන්ධ වෙලා තියෙන කොටසෙන් තමයි පිළිම වහන්සේ ඒ විදිහට ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ ඔබ දකින්නේ අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ තියෙන්නේ මාලිගාවිල, මාලිගාවෙල කියලත් කියනවා මාලිගාවිල. ඉතින් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබට පේනවා කිසිම ආධාරකයක් පිටුපසින් නැහැ. මෙතනින් ගඩොල් වලින් නිර්මාණය කරලා තිබුණාට මේ පිළිම වහන්සේ ඒ ගඩොල් වලට ඉස්සරහින් තමයි තැන්පත් වෙලා තියෙන්නේ. මේ ආසනයේ මත බුදුරජාණන් වහන්සේගේ පිළිමය වැඩ සිටිනවා. හිටගෙන වැඩ සිටින ඉරියව්වෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක ආධාරකයක් නැතිව නිර්මාණය කරපු සෙල් පිළිම වහන්සේ නමක්. මේක මාලිගාවෙල බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඊළඟට ඊළඟ කොටසට අවධානය යොමු කරන්න. කොහොමද සඳහන් වෙන්නේ කියලා ඊළඟ කොටසේ සඳහන් වෙනවා.
हिंदी पिलिम यनु वाडवी सिटिन इरियावेन नेला एति पिलिमाय अपि दैन हिटी पिलिम गैन कथा कल्ला इलंगट हिंदी पिलिम गैन कथा करनवा हिंदी पिलिम यनु वाडवी सिटिन इरियावेन नेला एति पिलिमाय लंकावे बोहो प्रदेश वलदी मेबंदु इरियावेन नेला एति पिलिम हमुवे मेवाद आबद्ध हो अनाबद्ध हो विय हकिय मेवत आबद्ध सह अनाबद्ध केन पिलिम वर्ग देखक वेन्न पुलुवन इतिन लंकावे पुराम මේ විදිහේ හිඳි පිළිමත් අපිට දැක ගන්න පුළුවන්. හිඳගෙන සිටින ඉරියව්වෙන් පවතින පිළිම වලට තමයි හිඳි පිළිම කියන්නේ. අනුරාධපුරයේ ප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව තොලවිල ප්‍රදේශයෙන් හමුව දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සමාධි ප්‍රතිමාව ඒට උදාහරණ වේ. අනුරාධපුරයේ ප්‍රසිද්ධ සමාධි බුද්ධ ප්‍රතිමාව හිඳි පිළිමයක්. ඒක अनाबाद पिलिमियाक तोलुविल प्रदेशें हमुए देनेट कोलंब कौतुकागारे तेंपत करला थी ना तोलुविल प्रदेशें हमुए एती देनेट कोलंब कौतुकागारे तेंपत करे एती समाधि बुद्ध प्रतिमाव हिटी पिलिमे की हिंदी पिलिमे की हिटी आबाद पिलिमे की आबाद अनाबाद हिटी पिलिमे की කියලා වර්ණ කිහිපයක් එන්න පුළුවන් අපිට එතකොට මතක තියෙන්න ඕනේ හිඳි පිළිමයක් කියන එක හිඳි පිළිමයක් කියලා ඒ විදිහට බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අපි මේ දකින්නේ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව මහමෙවුනාවේ තැන්පත් කරලා තියෙන වැඩ සිටින महामेवनावी वेड सिटीन समाधि बुद्ध प्रतिमा वहंसे समाधि बुद्ध प्रतिमा वहंसे अनुराधपुर अनुराधपुर वेड सिटी इतिन इलांगट मे उपदिन्े तोलुविल समाधि बुद्ध प्रतिमा वहंसे तोलुविल समाधि बुद्ध प्रतिमा वहंसे तोलुविल समाधि बुद्ध प्रतिमा वहंसे सह औक समाधि बुद्ध प्रतिमा वहंसे तमय अपे देखे बट बलागनट पुलुवन तोलुविल समाधि बुद्ध प्रतिमा वहंसे इलंगट अपे बलमु මොනවද තියෙන තොරතුරු කියලා සැතපෙන ඉරියව්වෙන් යුතුව නෙලා ඇති බුදු පිළිම ඔත් පිළිම ලෙසද හැඳින්වේ මේ වර්ගයට අයත් ඉපැරණිම ඉපැරණි පිළිම සුලබ නොවේ සැතපෙන ආකාරයේ පිළිම ඔත් පිළිම විදිහටත් හඳුන්වනවා මේ වර්ගයට අයත් පැරණි ඉපැරණි පිළිම සුලබ නොවේ ගොඩක් පරණ පිළිම නැහැ ගොඩක් අතීතයට අයිති පිළිම අඩුයි තන්තිරිමලෙ හා පොළොන්නරුවේ ගල් විහාරයේ ඇති සැතපෙන පිළිම ඒට නිදසුන් වශයෙන් දැක්විය හැකි. තන්තිරිමලෙ සහ පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිම වහන්සේලා වැඩ ඉන්නවා සැතපෙන පිළිම වලට උදාහරණ විදිහට. එතකොට අපි මේ වෙද්දි කතා කළා හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම හෙවත් ඔත් පිළිම උදාහරණත් සහිතව. ඉතින් අපෙන් විභාගෙදී අහන්න පුළුවන්. සැතපෙන පිළිම සහිත ස්ථාන හිටි පිළිම තියෙන ස්ථාන හිඳි පිළිම තියෙන ස්ථාන ආබද්ධ පිළිම අනාබද්ධ පිළිම කියන්නේ මොනවද කියන එක ගැන බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ වගේම ਵਿਚාර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නටත් අපිට සිදු වෙනවා එනිසා මේ අපි ඉගෙන ගන්න කාරණාවන් හොඳින් මතක තබාගෙන ඔබ මතකෙහි රඳවා ගන්නට ඕන ඊළඟට අවධානය යොමු කරන්න මේ තියෙන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි ඔබ මේ දකින්නේ ඊළඟට බලමු තන්තිරිමලයේ සැතපෙන බුදු පිළිම වහන්සේ තන්තිරිමලයේ සැතපෙන සම්බුදු පිළිම වහන්සේ තන්තිරිමලයේ ඊළඟට මේට අමතරව සුලභ වශයෙන් දුලභ වශයෙන් ටංකමන
හෙවත් සක්මන් ඉරියව්වෙන් යුතු පිළිමද දක්නට ලැබේ. මේට අමතරව දුලබ වශයෙන් දුර්ලභව කලාතුරකින් අපිට දකින්නට පුළුවන් කලාතුරකින් දකින්නට ලැබෙන පිළිම තමයි සක්මන් පිළිම. සක්මන් ඉරියව්වෙන් චංකමන හෙවත් සක්මන් චංකමන කියලා කියන්නේ සක්මන් කිරීම කියන එක. සක්මන් කරන ඉරියව්වෙන් වැඩ ඉන්න බුදු පිළිම වහන්සේලා. වර්තමානයේ ඇතැම් විහාරස්ථානවල මෙම හැඩයෙන් යුතු පිළිම නිවැවෙන අතර පුරාතනයේ මේට අදාළ නිදසුනක් තිවංක ප්‍රතිමා ගෘහයෙන් හමුවේ. අපිට වැදගත් වෙන කාරණාවක් තිවංක බුද්ධ තිවංක ප්‍රතිමා ගෘහයේ තිවංක ප්‍රතිමා ගෘහය අපිට වැදගත් වෙන්නේ මොකටද? තිවංක ප්‍රතිමා ගෘහය වැදගත් වෙන්නේ පැරණි බුදු පිළිම වහන්සේ නමක් සැතපෙන පිළිම වහන්සේ නමක් පවතින ස්ථානයක් විදිහට. දැන් වර්තමාන විහාරස්ථානවල අපිට දකින්න පුළුවන් හැබැයි තිවංක ප්‍රතිමා ගෘහයේ තමයි පැරණි සැතපෙන සක්මන් පිළිමයක් සක්මන් පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නේ. තිවංක ප්‍රතිමා ගෘහයේ සක්මන් බුදු පිළිම වහන්සේ තමයි අපි මේ දකින්නේ. තිවංක ප්‍රතිමා ගෘහයේ සක්මන් බුදු පිළිම වහන්සේ සක්මන් ඉරියව්වෙන් තමයි මේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. මේ තියෙන්නේ තිවංක ප්‍රතිමා ගෘහයේ. ඊළඟට අපි බලමු රණවන පුරාණ රජමහා විහාරයේ සක්මන් බුදු පිළිමය. වර්තමානයේ මෑත කාලීනව නිර්මාණය වෙලා තියෙන අලංකාරවත් විහාරස්ථානයක් සහ ඒ විහාරස්ථානයේ වැඩ සිටින සක්මන් බුදු පිළිම වහන්සේ සක්මන් කරමින් වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක් තමයි මේ ඔබ දකින්නේ. ඒ රණවන පුරාණ රජමහා විහාරයේ. ඉතින් ඒ විදිහට අපිට බුදු පිළිම වහන්සේලා පිළිබඳව තොරතුරු ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. හිඳි පිළිම හිටි පිළිම විදිහට සහ පිළිම වහන්සේලා නිර්මාණය කිරීම සඳහා යොදාගත් මාධ්‍ය මොනවද කියන එක පිළිබඳව අවධානය යොමු කරන්නට පුළුවන්. එක එක ස්ථානවල පිළිම වහන්සේලා පවතින ආකාරයන් අනුව අපිට පුළුවන්කම තියෙනවා සාකච්ඡාවට භාජනය කරන්නට අවධානය යොමු කරන්නට. එහෙමනම් අපි ඒ සාකච්ඡා කළේ බුදු පිළිම වර්ග පිළිබඳව උදාහරණ සහිතව විශේෂ කාරණාවන් ඔබ මතක තබා ගන්නට ඕන. ඒ මතක තබා ගත්තම සාමාන්‍ය පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්නවලට විචාර ප්‍රශ්නවලට කෙටි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දැනුම ඔබට ඇති කරගන්නට පුළුවන්. එක වතාවක් මේ පාඩම නැරඹුවාට බැලුවට ඔබට මතක හිටින්නේ නැති වෙන්නට පුළුවන්. ඉතින් එහෙමනම් තව වතාවක් බලන්න. පොතත් සමගම පොත ළඟට අරගෙන කෙටි සටහන් නිර්මාණය කරගනිමින් විභාගයේ සඳහා සූදානම් වෙන අදහසින් මේ පාඩම් නරඹන්නට කියලා ඔබට මතක් කරන ගමන් ඊළඟ කොටසේදී මේ පාඩමට අදාළ තවත් තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන් මේ පාඩමින් සමු ගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.